ෝන් සියසTVවී මාධ්‍යනාලික ඔස්සේ කෘතියක වත වැඩසරහන තුළින් ඔබට හැමදාමත් අලුත්පතක් අරගෙන අපයනවා. පවුගේ වැඩසටහන්වලද අපි නවකතා කෙටිකතා කාව්‍ය සහ ළමා සාහිත්‍ය කෘති ගැන කතා බහ කියය දුුණ. අද අපි වෙනස් කියලා මංකිව්වොත් මේක යිතිහාසික නවකතාවක් පිළිබඳ කතා බහකය දෙන්නටයි අද අපි මේ අඩපෑය වෙන් කරගන්නට උත්සා කරන්නේ. සිව්හෙල සංග්‍රාමය කෘතිය මාතර පත් වෙලා තිබෙනවා. එරන්දී ජයවර්ධන නම් අලුත්ම නවකල් ලේකිකාවක් රචනා කල් තිබෙන මෙත් තුතිය. ඉතින් අපි ආරාධනා කලා TVව. මැදිරියයටට බොහම ගෞරුවෙන් ඉරන්දී ජයවර්ධන ලේකිකාවට අපිත් එක්කසිව්හල සංග්‍රාමය කෘතිය පිළිබඳව කතා බහ කරන්නට ඉලා බොහ මාදරෙන් පිළිගන්න ඔබතුමීව මේ මැදිරිට මේ වැරසරහනට. ඉතින් අපි මුලිම කතා කරමු සිව්හෙල සංග්‍රාමය කියලා ඔබ නම් කරලා ඓතිහාසික නවකතාවක් පාටකීන්ට තිල්ල කරලා තිබෙනවා. මොකදදමි සිව්හෙල සංග්‍රාමීය කියන්න කිය. සිව්හෙල සංග්‍රාමය කියන්නේ මංවිසින් රචනා කරන හද මගේ මුල්ම ඇනත්තන් කුළුන්දුුල් නවකතාව මං එක්තෙන්දි උත්සාහ කරේ වෙනත් නවකතාරාමෝකෙන් මිදිලා අපේ ජාතිය අපේ භූමි අපේ නිජභූමිය ගැන. යංග සිදයක් ප්‍රකාශ කරන්නේ කියන්නේ නොයි කරගලවට අපේරට මුුණදීල තියෙනවා. නමුත් මේකෙන්මං ප්‍රකාශ කරන්න හැදුවේ විජ්‍යාවතරණයෙන් අපේ රටට සිද්ධවෙති යම්කසි අසාධාරණයක්. ඒ අසාධාරණය තුරන් කරන්න අපිට උරුදුපු අපේ යක්ෂනාග දේවරාක්ෂ කියන ප්‍රධාන කුල් නැත්තං ගෝට්්‍ර හතරේ යම්කිසි සංග්‍රාමයක් පිළිබඳව නවකතාවක්ස රූපයෙන් විස්තරාත්මක ඉදිරිපත් කරන තමයි මගේ මූලිකය අභි ප්‍රාය වනේ එතකට අපි ඉරන්දි ඔබතුන් ඔබ කිතුින් අප අහන්න කැමතිීතෙන් අපි අහල තියෙන්නේ දීගගාමිණී සහ උන්මාද චිත්‍රාවන්ගෙන් තමයි අබේ කුමරුපපු දුනේ කියලා නමුත් ඔබ මේසිවහෙල සංග්‍රාමය කෘතියේ ඊට වෙනස් මතයක් ඉදිරිපත් කරනවා එතකොටට ඒ ගැන අපි කතාකර මෙතද ඇතරම කියනවා අපේ ලංකායිතියාසේ ගොඩක් ප්‍රේමකතා තියෙනවා ගාමිණ චිට්‍රා සාාලි අ සෝකමාලා ප්‍රමිලා දස්කොන් නැත්ත දුට ගැමන් රැත්තුමා කොත්මලේ සංගී සිටිපකාලේ රම්මනික කියලා තරුණ එක්ක් ඇති සම්බන් හතගමක් පිළිබඳව සාාලියගේ කුමාරයාගේ අම්ම කියල සඳහන් එන්නේ කුමරිය ඉට පස්සේ පණ්ඩුකාබය කුමාරයයා පාලි කුමරත්තෙක් ඇතිකරගත්ත සම්බන්ධයක් ගැන කියවනවා. ඒවුනාට මුල ගවශයන් ගත්තොත්. ඒ කතාත් එක්ක බලද්දි ගාමිණ චිත්‍රාගන පේම සම්බන්ධ ඉටෝඩා ගොඩක් වෙනස්මකද ගාමිණී චිත්‍රයි දෙන්නම කියන්නේ අපේ වංශයට නෑකම් කියන දෙන්නෙක් නෙමේ මොනොත්තැන් අපි ගාමිනීගෙන් අපේ ඉතිහස පටන්ගත්තොත් අපි අයිතිවෙෙන සිංහවංශිකයන්ට. එවුනාට අරිසින් හබුදු ශූරීෙන් පැදිලිම කියලා තියෙනවා අපි යක් හෙලයෝ කියලා. ඒගන අපට අපේ නජභූමි හෙලංකාව හෙල්ලය තමයි අපේ නුජභූමි, අපි කිස්සේත්ම සිංහ ගෝ්්‍රකන්ට අයිති ජාතියක් නෙමෙයි. අපේඇගේ දුවන පිරිසුඳදු යක් රෘද්රය කලතම හිතන්නේ. එතකොට ගාමිණ කුමාරයා පණඩුකාබය කුමාරයව බිහිකර ගැනීම පීෘත්ය දැරුවොත් එතෙන්දි අපිට යම්ගසි අසාධාරණයක් සිදධ වෙනවා. ඒමකට කියනවනං ගාමිය චිත්‍ර දෙන්නම සිංහ. ංහවංශික ඉන්දාවම් පැවතගෙනයෙන්. නමුත් හෙළේ අයිති වෙන්නනා හෙළවංශිකයකුට එතදි ගමිය චිත්‍රතර යකයි සම්න්ධයක් බිුණනං පෂ්ට දෙකක් පන නගෙනවා. එකත් තමයි කොහොමත් ලංකාවේවුණකට රාජ්ච්‍රදර් සිංහල. සිංහවාංශිකයෝ එතැදී හෙනං අමුතුවෙන් කියලා අපේ රට නායක කුමනා වෙන්නේ නෑ. දෙවිනි කාරණය තමයි මහාවාංශයතා පැදිලිව කියවා ගාමිනි කුමාරැක නම සඳහන් වෙන්නේ නමනි පරිච් දහත විසිහත වගේ පො පොඩිේදයක එතුමා කර්කටක න්තෙන් ගිහිල්ලා චිත්‍රා කුමරියෝ මනගසිලා ඇයක්යෙක් ඇතිකරගත්තේ සම්බන්ධය නිසා කුමරෙක්ක පද දෙන්නාව කිය කාරණ දි විතරයි. නමුත් ඊට පස්සේ ගාමනීට අවශ්චනානං කුමාරයෙක් එහම් ඔහු ඒ කුමාරයට පිටෘත්ත දරන්න ඕන එක කියන්නේ කුමාරයා ඉපදෙච්චි තැනවත් ඇතෙන්දිී කුමාරයවස්ොරින් මාරු කරන රැකගන්නාදන ස්ථානයේදීවත් එතෙන්දි කුමාරයාඉගැනීම සම්බන්ධීදව තිගැනීම දෙත් කියන්නේ චිත්‍රා කුමරිය මසුරන්දහසක්. පුල බුණ ඇව කියලමිසාක් අධ්‍යාපෙන් ලබාදීමේදවත් ගාමිනි කුමාරය ගැන සඳහනක් වෙඩින. එතදි සටංවල දවුණත් සධාන්වෙන්න ගාමිණී කෙන නාමේ. එඒතෙද එක ංගේේ පිදිහට එක්ම නකවිතරයි අමහාවංශේ ගාමනිි කුමාරෙක් ගැන සඳහන්වෙන්නේ එතනින් පස්සේ දිගින්දිගටම සඳහන්ගෙන් අපේ යක් හෙලයෝ කියන්නේ. යක්ෂනාග දේවරක්ෂ කියන කුලහතරට ඇති අය ගැන සඳහෙන් විශේෂෙන් චේතියා වලවා මකේ අශ්‍රමමුකි චිට්්‍රරාජ කාලවේල වගේ අය ගන තමයි සඳහන්වෙන්නේ. එක්නසා මූලික වශයෙන්ම බැලුවොත්තේම දහනි පරිච්චේදය මහාාවංශයේ පැහැදිලියම කියනවා. දැන් නමේනි පරිච්චේදේදී ඒ ගොල්ලෝ මහාවංශ කතූරයක් කියන්න කාලිංගවංශික භික්‍ෂුවක් ඔහ මහාවියාර සම්ප්‍රදායටයිති කෙනෙක්. එතකොට නමනි පරිචේදී පැහදිලුවම සඳහන් කරනවා ගාමිනි කුමාය අතින් සිද්වෙච්චි වර්රද නිසා චිත්‍රරාජය කාලවෙේලා එකට සැකල්ලා මැරුවගේෙනක. ගාල්තනයට ලක්කරා කියනෙක් නමුත් දාානනි පරිචේද ආරම්භේදි නැත පහැදිිව කියනවා චිට්ටරාඇයි කාලවේලයි ගැබට අරක්ගත්ත කියලා ඒන්නේ කුමාරයා බීෙන චිත්‍ර ඉන්නකොට ආරක්ෂා කරා කියලා එක තැනක ඌරුවයසක් ගන පලාග කතාවක් කියනවා එහෙමත් කියලා ඊට පස්සේ අවස්ථාවකත් කියනවා පණ්ඩුකාවය ලංකාවේ රජවනාට පස්සේ පණ්ඩුකාවය ලංකාවේ රාජචත්‍රය දරුවට පස්සේ සමාසුන් අරගෙන රතිකලේදමින් නැකත් ඒ ගැන්නේ කීඩාදිය කරමින් විනෝද වනා කියලා චිත්‍ර රාජත්තෙක්ක. එතන්දි සාමාන්‍යල් ලාංගික රජවරු සමාසන් ගැන කතහ යම්කසි සංවාධයක එදෙනවන කටෙක වෙලා . බලනවනම් මොහරිේ නුත්්‍ය නර්ථන දෙයක් ඒ ගොක් කලාට තමන්ගේ බාරයාාව බිසවත්තක්වත් යෙමගන්න කියනන්නේ බොඩක් පහලාසනකත ිසවාඩි වන්නේ මෙතැදෙ පහැදලගෙන සමවසුන්ගෙන ඉටිය කියලා එත ද තත්ේ ගාමි කමලට දීලන එකකත්ව ීල තියෙන චිට රාචියයන්ට. එත ඒකත්තියනෝට ස්තවතනක තියෙනවා කාලවෙල චිට්‍රරාජ දෙදනත් එෙක්ක සම්පත් අනු බව. කරපු බව දහනි පරිච්චේදී අග සඳහන් වෙනවා. ඒත් එක්කම පණ්ඩුකාවය රජුනාට පස්සේ ගාමිනීගේ වංශයන්ට කිසිතු සැලකිල්ලක් දැක්කුවේ ඒන්නේ. ගම්ම ගම් නගර නිර්මාණයේදී තැනැත් දුන්න බ්‍රහ්මණීන්ට ඒ නැත ඒ වනාට ගාමිනි කුමාරයාගේ වාංශිකයන්ට සැලකිල්ලක් දැකුබවක්ඩේ ඊට ඒ වෙනුවට සලකල තියන්නේ අපේ හෙ හෙලවාංශිකයන්ට චිත්‍රරාජවට අදාදීලා තිබ්බ කියනවා අබේව යටටින් ඉස්මත්ත දෙවල කාලවේලට කාලවෙල යකු දෙවල හඳ දිලතියනවා නූතන මතය අපපහලුන ඒකතමයි කාලප්‍රසාද පිරි වෙන කියන්න කියලා කාලවල ක්ෂ අපේ යක්ෂ රජතුමා හිටපු තැන කියලා. එතන්දිි චේතියා යැකින්නට වලවාමකේ අස්සමකිින් ආදීන්ට නිජබම් වෙන්කරුදිපු කතාවක් පභහවන්ශේ පැහැදිල්ව කියෙනවා. එතැන්දි මගේ මතේනං පන්ඩු ගාබයගේ පියා ගාමිනී වනාානම්. ගාමනී ගැන තිහාස සඳහන් වෙනෑ චිට්‍රරජද තරක්. ඉතිහාස හලස් සුපය කරගෙනනව බොහම පූරුවට ඒ විතර පැහදිි කලා දැන් අපි දරන මතයට වෙනස් මතියක් මයි ඔබ ඉදිරිපත් කලේ මේක ඔබගේ ස්වාදීන මතියක් ද එහම ැත්නම් ඔබ ගුරුක් කලේ නැ වි් විද්‍යාලා ආචාරවරන් මති අද. ොමදම අභියෝගයක් විදමහි ප්‍රකාස් ක ඇතම අභෝගයක්මකමත අපේ මුල මුල්ල තියෙන්න්නවන පේනාවට සනුරත්න කතෝරෑගේ කියනදට ඕන තැනක මුලහරියට තියෙන්න්නවාන එඒත් එක් අපට මුල වෙනස් කරන්නත්. යිතියක් තියෙනවා අප මුල්ල ඉතිහාස හරි නැත්තං. ඒක කියන්න අපි දන්න විදිහයට මේකමගේ මුලින්ම කියන්න මුලින්ම හිතුයි මගේක සවාදීන මතයක් විදිහයට මොකද මංකෘතිය රචනා කලා අවුරදු දහයක් පමණ වුණා. එතෙන්දි පසුකාලීන වෙනස්කම් කරා මූලාශගන්ත්‍රාණුව එතිද කියනවනං අපි සිංහවංශිකයන්න සිංහවංශිකයන්ගේ පැවත්මත් එක්ක බැලවාම අපි කියන්න අපි සිංහගෙන්. ඇවතගෙන කතාව එතන්දිී ඊට පසු කාලීනව කියනවා සිංහ බාව් සිංහසීවලී විහායක් පිළිබඳව සිංහ බෞ් හා සිංහසීවලී හයක් සිද්ධ විශ්බීමත් ගුට රත්තුමාගේ දියනිය සුපාදේවිය සිංහෙක් සමඟ සංවාසයේ දිලා සිංහ බෞසිංහසිවෙලි බිකරගැනීමත් කියන දෙකම විවායන්දකයිතිවෙන්නේ අදන්න විදිර නීතියනුවවි්‍යාභිචාරයන් ගණයට ඒ ගන්නේ සතෙක් සමඟවාසයකිරීමයි තමන්ගේම නැගනිය විහාකර ගැනීමයි. එතන්දි ඒවාගේ ඉතිහාසයක් තියෙන රටක් තම අපටහෙනම් අරම තිබ්බ තුරුම වෙන්නේ අනිත් විචේ රත්තුමාගේ යන්න පැහැදිලිවම හොඳරචගෙනෙක් නෙමයි. ශයම ලංවට කියනිය වවාකරගෙන අන්තිමට දරුදදනාත් එක්ක කියනියම තනිකරපු රජගෙන තිෙද ඒවගේ ඉතිහාසකතා අපේ හෙලවංශිකයන් අතර දක්නට ලැබෙන්නේ ඒවගේ සම්බන්ධකම් එහම දක්නට ලැබෙන්නේ. විශේෂයම අපට තිබ හොද ඉතිහාසයක් ඒක නොදූධාරණත්තම විජය ලංකාවටාවට පස්සේ කුියනිය මොුණගසනට පස්සේ විජය එදා තිබ පෝල මිත්තා කියලා මහකල කාලසන්රත්තුමාගේගෙන් පැවත්තකෙන දියනියගේ යවිහ උත්සය ඒ වහස්සේයට නොත්්‍ය නර්ථනාදය සද්්‍යය හස්සලා තමයි විජය කවේනිගෙන්ගහන්නේ මොකක්දදේ සද්ධ සද්ද කියලා. එතින් තමයි කවේනිිය කියන්නේ මේ අපේ කෙනකුට මේ විහාය සිද්ධ කර දෙනවා කියලා. එතන්දි කවේණිය විජයනපුොට තනියෙන් ඉටිය කියන කතාාව තමයි කියන්න කපු කටකට. එතකොට යනිත් අය එහම් ඒ වහස්සඩ සම්බන්ධලා තියවා ඇතන්ද ආර්ථතිවිත. ජතතා ත ගනසුසර යන පංචතූරවාදක බාන්ඩයක්න් පාවිච්චිත්තවට සාධක තියෙනවා. එත් එක්ක වැැලවාම මේක මගේ මම්මුලින්ගිත මගේ ස්වාධන මතයක් කියලා. නමුත් පස්සු කාලීනව මිරන්්ඩෝ බේසේ කර සූරිය ගුණසේර මාචාරවරුන් තර චිට්‍රායි පෙරේර තිලකාරන්දුනු අනාකුට සෙනුරත්න විශේෂය දනෂ්කොඩි පෙලයාරච්චි කියන ස්්්‍රති වේදදියාගේ කරනද විශේෂ පරියේෂණ සෙල්ලි පිාශයෙන් කරන පරියේෂන ආදියෙන්. පැහදිලියොම කියන්න පුළුවන් මගේ ස්වාදින මතයක් ඉදිහට මං මුලින් දැර්වමේක. ඒවනාට ගොඩත් දෙන මේ මතය දරනවා කිය. විශේෂෙන් කොඩා ද මංක කිය පොත් තිබ කුමාර්තුග නිදසයන් රයිපියල් එන්නනග නස නහබතු ශූරී න කාරේ සම්බන්ධදති කියන එකකත්යක ගොල ක අතරන හෙල බසක් ගැන හෙල කියන හෙලවෙලා එල්ලු බට පත්වනා කියලා තමයි කියන්නේ. ඒක නිසා පැහැදිලියොම සස්වාධන මතතියක්ල දදිට ආරම්භ කරක මේ. මගේ මතයට පසුකාලීනව ගොඩක් ඇගේ මතත් එක් කතුවේ සි ිමක්ුණ එකට දෙැ සිවහෙල සංග්‍රාමය කියන කෘතිය මේ යිතිහාසික නවකතාවක් රචනා කරනකොට අපිට ඒකාලවකවානෝ තුළ භාෂාව. සිරිත්විරිත්. ජන සංස්කෘතියි. ඇදහිලි විශ්වාස. ඒ පිළිබඳවත් අවධනයක් යොමු කරන්න ඕනෙ. එකට එහමනව ව නං. නවකතාව ඒ කාල වක්වානුවට ගැල පෙන නැහ අර්ථ වෙන ුණ භාෂාව පිබඳව හැම දෙයක්ම. ඉදි ඔොව කොමද යිතිහාසික නවකතාව සියස් ගන්නාවටිට යිතිහාසය නවකතාව රචනා කරනකොට. කොහොමද ඒ පරිසරයකට බද්ධ කරගත්ති. විශේෂයම කුඩා කලසිටම මම කියපු ඉතිහාස පොත් තිබ්බා ඩබ්ලිවිසිල්ලගේ සුනේට්‍රායිවත් අවිචාර සමය දයිවියෝගය විජේබා කොල්ලේ වගේ කෘතින් තිබ්බ විශේෂයම. ලංකයි ති අයිතිහාසික නවකතා රජානා කරපයන්ගතර ප්‍රමුකස්ථානයක්ය W් සිල්ලසූරී. ඒත් එක්කම නමුත් එතුමාලී ඇතිෙන්නා කතා දවෝගක ගත්තවොත්වයන් පොන්නනර අවදිය කතාවක්්‍යයන්නේ. විජේවා කොල්ලේ කෝට්ට සුනේට්‍ර රාජසිංහ රජ අවදිය කතාවක්කන්නේ. ඒත් එක්කම මේඒ කාලවක්කානට ම බැලවා එතුමා කොහොමද මේ භාෂාව පරශීරණය කල්ල තියෙන්න කියලා. ත් එත්තෙන්ද මට හිතුනාා මයි විශවිද්‍යාලයේ පුරාවිද්‍ය ශේෂය දුපාදයක් කරේ එතෙන්දි භාවිතා කරපු අපිට කාදියපු භාෂා ලක්‍ෂණත් එක්කම තමයි ගලපා ගැනීමක් කරේ. පරිසර ඇතත් මගේ නවකතාවට අදාළවන පරිදි අනමශ නෝන විදිහට පරිසරවාරණාත් භාෂාව භාවිතා කිරීමත් තමයි මංගෙසින් සිද්ධකරේ. සිව්හෙල සංග්‍රාමය පණ්ඩුකාබේ රජතුමාගේ ළමාකාලයේ සිට. තරුණ කාලය දක්වා කේන්ද්‍රකරගෙන පාදකරගෙන් තමයි ඔබ මේක රචනා කළ තිබෙන්නේ ඉති සසිව හෙල සංග්‍රාමය කෘතිය පිළ බඳව තවත් බොහෝ කරු කාරණා තියෙනවා අපට කතා කරන්න ඊට මත්තයෙන් අපි කෙට විරාමක යොමයනවා මේ වැස.